පාසටන් අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ආයු බොහෝ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අදත් ඉතින් ඔයාලා මුණ ගැහෙන්න ආවා. ඔයාලා තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්තම් පාසටන් අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා වගේම bell icon එක සලකුණු කරන්නත් අමතක කරන්න එපා. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. අපි අද ඔයාලට කියන්නේ ලෙනවර රජමහා විහාරය ගැන. බණ්ඩාරගම නගරයේ ඉඳලා බණ්ඩාරගම අඟුරුවතට මාර්ගයේ කිලෝමීටර් 10කට ආසන්න දුරකින් හල්තොට ලෙනවල සුන්දර ගම්මානයේ මෙම ඓතිහාසික ලෙනවර රජමහා විහාරය පිහිටලා තියෙනවා. ගෙනෙන අතර වරය යනු උතුම් යන අර්ථය ඉස්මතු කරනවා. ලෙන තුළින් ලැබුණු වරය වන්නේ පිහිනස චිකිත්සාව. ඒ නිසා ලෙන ගල වරය ලෙනවර බවට පත්වෙනවා. දෙවැනි මිහින්තලය යනුවෙන් විරුදාවලිලත් මේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික පුදබිම පොළොව මට්ටමින් අඩි 500ක් උසකින් වගේම මුහුදු මට්ටමේ ඉඳලා අඩි 750ක උසකින් පිහිටලා තියෙනවා. ඉපැරණි විහාරයේ නටඹ පුරාණ දේවාලය සඳහා යොදා ගන්නට තැයි සිතිය හැකි ගල් කණු කිසිදු සංකේතයක් නොමැති සඳකඩ පහන් ගලක් ආදී දේවල් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තුන් මෙහි වෙනවා. ශකවර්ෂ 868 දී දකුණු ඉන්දියාවේ ඉඳලා අපේ ලංකාවට ආව රාමසුන්දර කියන බ්‍රාහ්මණ පඬිවරයා මේ ලෙනවර ගල්ලෙන තුල භාවනානුයෝගීව ඉඳලා තියෙනවා. ඒ වගේම ඔහු ත්‍රිවේදයේ ප්‍රගුණ කළ අයෙක් බවත් සඳහන් වෙනවා. මේ බව 6 වන පරාක්‍රමබාහු රජ සමයේ පැපිලියාන සම්මසෙත් සඳහන් වෙලා තියෙනවා. රාමසුන්දර කියන පඬිවරයා ලෙනගල පරපුරට පරිත්‍යාගයක් වශයෙන් පිහිනස් චිකිත්සාව රන්නකුරින් ලියවා පරිත්‍යාග කළ බව එම සම්මසෙහි සඳහන් වෙලා තියෙනවා. Thank you.
ඒවගේම සමන් දේවාලය මූලික කොටගත් විහාරස්ථානයක් විදිහටත් මේ ලෙනවර විහාරය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තරම් මනස්කාන්ත පුරාණ විහාරස්ථානයක් ඓතිහාසික රයිගම් කෝරළේ පිහිටා තිබීම සුවහසක් ලක්වාසී බෞද්ධයන්ගේ ඉමහත් භාග්‍යයක් වෙනවා. පොළොන්නරුවේගේට අයත් විහාරස්ථාන අතරින් බස්නාහිර පළාතේ ප්‍රධානතම විහාරය ලෙස නම් කර ඇති ලෙනවර විහාරය අක්කර 10ක භූමි භාගයකට හිමිකම් කියනවා. ඒ වගේම එහි ඇති මනරම් දර්ශනය දකින්නාගේ නෙතමෙන්ම සිතද බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුරවාලන්නට සමත් වෙනවා. ඉතින් ඓතිහාසික රයිගම් කෝරළේට පැමිණෙන ඔබට ලෙනවර විහාරය වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කරන්න කියන ආරාධනාවත් එක්ක අදට මම සමුගන්නම්. ආයමත් අලුත් වීඩියෝ එකකින් මුණගැහෙන බලාපොරොත්තුෙන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා.